ගෙදර ඉඳන්ම බෑංකින් කරන්න NDB නියෝස් ඇප් එක අදම ඩවුන්ලෝඩ් කරගන්න. සුබ දවසක්. ඊයේ රාත්‍රියේ අපට තවත් කොරෝනා රෝගියෙක් වාර්තා වුණා ඒ පන්විල ගමෙන්මයි. අපි පන්විල ඇතුළු තවත් ගාමිණීදාරි වසම් පහක් ඇතුළේම පිටවීම සීමා කරලා තියෙන ප්‍රදේශිකල ඔබ දන්නවා. ඉතින් මේ කාන්තාව පන්විල ප්‍රදේශයේ ඉඳලා අඹේ පිටියේ කියන ගමට ගිහිල්ලා තිනු ඇගේ අම්මා ඉන්නේ ඒ නිසා ඇගේ ස්වාමි පුරුෂයා සහ දරු දෙන්නත් එක්ක ගිහිල්ලා දරු දෙදෙනාම ගෙදර නවත්තලා ස්වාමි පුරුෂයා සහ අම්මත් සමග කලුතර මාරුවලට ඇතුළත් වෙලා තියෙනවා. නමුත් ඇයට ඇය ඇතුළත් වෙලා තින්නේ ප්‍රසූත වේදනාවෙන් බඩේ කැක්කුමෙන්. ඒ අරින්න ඇයට උණක් හෝ කැස්සක් හෝ කොරෝනායේ සැකකලයක කිසිම රෝග ලක්ෂණයක් තිබී නැහැ. ඒත් එක්කම ඇය ඇතුළත් කරනකොටත් PHI මහතා ලිපියක් ලබා දී නැහැ ඇතුළත් කිරීමේදී. මොකද ඇයට රෝග ලක්ෂණ කිසිවක් තිබී නැති නිසාත් ඇය පන්විල වුවාට අර රෝගියාගේ සිටිය ගමට තරම කෑටින් තමයි ඇගේ පදිංචිය තියෙන්නේ. ඒක නිසා ඇයව ප්‍රමාදය වළක්වන්න PHI මහතා උපදෙස් දීලා තියෙනවා වහම කලුතර මහනුවරට ඇතුළත් කරන ලෙස දරු ප්‍රසූති සඳහා. ඉතින් ඇය ප්‍රසූති සඳහා ලේබර් රූම් එකට ගිය වෙලාවේ තමයි ඇය පන්විල කියලා හොයාගෙන තියෙන්නේ. OPD එකේදීත් ඇයගේ ලිපිනේ දීලා තින්නේ අඹේ පිටියේ කියලා. ඉතින් OPD වෛද්‍යවරයා අඹේ පිටියේ කියලා තමයි ඇයගේ ලිපිනේ දාලා තින්නේ ඇතුළෙන් BST එකේ. ඉතින් ඒකෙන් පන්විල කියන එක මිස් වෙලා දින කොමාරි ලේබර් රූම් එකට යනකොට තමයි දැනගෙන තින්නේ පන්විල කියලා මෙයා. ඊට පස්සේ මේ ස්ටාෆ් එකේ සැකේට තමයි පරීක්ෂණය කරලා තින්නේ කොරෝනා වලට. ඉතින් ඒක පොසිටිව් වෙලා තියෙනවා. ඒ අනුව අපි හොයාගෙන ගියා ඒ ගෙවල් දෙක සහ මේ කාන්තාව පදිංචි ඉන්නේ පන්විල සෆායි ස්කීම් කියන ප්‍රදේශයේ. එතන ගෙවල් 30 ගානක් තියෙනවා, එක එක ළඟ ළඟ තියෙන ගෙවල්. මේ කාන්තාව ගෙදරින් එළියට යන කාන්තාවක් නෙමෙයි, සාමාන්‍යයෙන් අල්ප ගෙදර ඇත්තේ කතා කරනවා ගැරින්න ගෙදරින් එළියට යන සියලු දේම කරන්න යගේ මහත්තයා. ඉතින් අපි හොයලා බැලුවා කිසිම අර කලින් කොරෝනා රෝගියා එක්ක මේගොල්ලෝ හමු වීමක් වෙලා තියෙනවද කියලා කිසිමම සම්බන්ධයක් නැහැ. මේගොල්ලෝ දැක්ක කියන්නේ තව දුරට කලින් වගේ තමයි පුද්ගලයව. නමුත් මෙහෙම දෙයක් තියෙනවා, ඒ පන්විලේ මුලින්ම හම්බෙච්ච සංචාරක ව්‍යාපාර කරන පුද්ගලයා, ඒ කියන්නේ මැණික් ව්‍යාපාරත් කරන අය, ඒ පුද්ගලයා ඒ කිට්ටුව කඩයක් තියෙනවා. ඒ කඩේට දවස් දෙකක් ගිහිල්ලා තියෙනවා බඩු ගන්න. එක දවසක් මුළු දවසම වගේ කඩේ ඉඳලා තියෙනවා. ඉතින් අපි ළඟදී 219 දෙනෙක් ඇව්වා පුණානි කඳවුරට නිරෝධායනය කරන්න. ඒ යවනකොට ඒ කඩේ ඉන්න පවුලවත් අපි ඇව්වා නිරෝධායනය කරන්න. මොකද අපිට සැකයක් තිබුණේ පුද්ගල නිසා කඩේට වැරදිලා ඇති කියලා. නමුත් ඒ කඩේ කට්ටියවත් ඇව්වා. දැන් අපිට දැනගන්න ලැබුණ දේ තමයි මේ ස්කීම් එක තියෙන්නේ කඩේට අනිත් පැත්තට වෙන්න, මේ පැත්තේ නම් පන්විල, කඩේ මැද මෙහෙ තමයි සපයි ස්කීම් එක තියෙන්නේ. ඒ සපයි ස්කීම් එකේ කට්ටියත් බඩු ගන්නේ මැද තියෙන කඩෙන් කියලා තමයි අපිට ආරංචි වුණේ. ඉතින් අපිට දැනට අනුමාන කරන්න පුළුවන් ඇගේ ස්වාමි පුරුෂයා මේ කඩේට යනවා එනවා. සමහරක් පිටේ කඩේට ආපු කලින් රෝගියා අතපත ගාපු බඩු මේ කඩේ තිබිලා මේ කඩේට ආපු කට්ටියත් ඒ බඩු අතපත ගෑවෙනවා. ඒ තුලින් ස්වාමි පුරුෂයාට රෝගේ බෝ වෙලා ස්වාමි පුරුෂයාට රෝග ලක්ෂණ පෙන්වන්න නැතුව ඇගේ ඔහුගෙන් ඇගේ බිරිඳට රෝගය මතුවෙන්නේ නැති කියලා අපි හිතනවා, ලැබෙන්නේ නැති කියලා. ඉතින් රෝග ලක්ෂණ නැතුවත් මේ රෝගී මතුවෙන කතාවක් භයානක තත්ත්වයක්. ඉතින් මම යෝජනා කරන්නේ මේ ප්‍රදේශවල මිනිසුන්ගේ ගමන් බිම පුළුවන් තරම් සීමා කරන්න, සීමා නෙමෙයි ඇත්තටම නවත්තලම දාන්න ඕන. මෙහෙම මිනිසුන්ට ඇවිදින්න දීම ඉතාමත් භයානකයි. ඇඳි නීති ගැලේ මිනිස්සු එක එක හේතු වරගෙන ඇවිදිනවා, බේත් ගන්න ඇවිදිනවා, කෑම ටික ගන්න ඇවිදිනවා, වතුර ගන්න එළියට යනවා. එක එක හේතු මත, ඒ මොන හේතු මත ගියත් අන්තිමේ වෙන්නේ මිනිස්සු එක රාශිය වෙලා මේ රෝගය පැතිරෙන එකයි. ඉතින් මම කියන්නේ ජාතික මට්ටමේ තීරණයක් අරගෙන මිනිසුන්ගේ ගමන් බිමන් උපරිම සීමා කරන්න ඕන. බේත්සා කෑම්බීම අවශ්‍යදව ගෙදෙත්තම ලබා දෙන්න ඕන. අපිට ඒක ප්‍රාදේශීය මට්ටමේ ගන්න පුළුවන් තීරණයක් නෙමෙයි, ප්‍රාදේශීය මට්ටමේ ගන්න පුළුවන් තීරණ උපරිම අපි අරගෙන තියෙනවා. මම ඉල්ලීමක් කරන්නේ ජාතික මට්ටමින් බරින් තීරණයක් අරගෙන මිනිසුන්ගේ ගමන් බිමන් උපරිම සීමා කරලා හැමෝම මේ අපි සීමා කරපු ග්‍රාම නිලධාරියන් පහේම කට්ටිය ගෙවල් වලටම සීමා කරලා ගෙයි දොට්ට බලින් දෙන්නේ නැති වෙන්න කියලා, ගෙදෙත් අවශ්‍ය බඩු ටික ඔක්කොම ගෙදෙත් ලබා දෙන්න කියලා. මේ ටික කාලෙත් හරි එහෙම නැත්තම් ඉතාමත් භයානක තත්ත්වයක් මේ වළක්වන්න බෑ. ප්‍රදේශ සෞඛ්‍ය බලධාරියා විදිහට මම යෝජනා කරන්නේ කන ජනමාධ්‍ය විදිහකින් ඇහුවා.
මං එයාට තොයිස් කට්ටේ දෙතිය කතාව තමයි කිව්වේ. ඉතින් මගේ යෝජනාව එක තමයි අපි බලමු අපි අපේ හැකි සෑම උත්සාහයක්ම ගන්නවා මේ අවසනාතත්වය වළක්ව ගන්න. අපිට ජනතාවගේ සහාය අවශ්‍යයි. ඔබට මම කියන්න කැමතියි Facebook එකේ කමෙන්ට් දාලා කාලය ගත කරනවට වඩා පොඩ්ඩක් තමන්ගේ අවට වටපිටාව තමන්ගේ යාළුවන්ගෙන් අහලා බලන්න ඒගොල්ලන්ගේ ගෙවල් කිට්ටුවට කවුරුත් ඇවිල්ලා ඉන්නවද කොහොමද විස්තර ටිකක් අහලා බලන්න. ඒක තමයි මේ දවස්වල මිනිස්සු ජනතාව උනාම කරන්න ඕනේ. පුළුවන් තරම් තොරතුරු හොයාගන්න තමන්ගේ ප්‍රදේශයේ පිටින් එනවද එනවනම් කවුද කොහෙන්ද ආවේ තොරතුරු ඔක්කොම හොයාගන්න ඒවා හොයාගෙන අපිට ලබා දෙන්න. ඉතින් මම යෝජනා කරන්නේ අපි ඔක්කොම එකතු වෙලා කොහොමද මේ උවදුරින් විදාස් වෙමු කියලා. බොහොම ස්තුතියි.